අයිබෝවන් වාසනාවන්ත සුබම සුබ දවසක්. ඉතින් අද දවසේ අපේ ගමනාන්තය මාතර. ඒ මාතර ඓතිහාසික තාරකා කොටුව නරඹන්න. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා දරුවොත් එක්ක එකතු වෙලා මේ ඓතිහාසික තාරකා කොටුව පිළිබඳව අපි ගෙන එන මේ වැඩසටහන නරඹන්න කියලා. ඉතින් එහෙමනම් අපි ගිහිල්ලා බලමු තාරකා කොටුවට. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයට නිල්වලා ගඟ එක්වීමෙන් ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් එක් කරනවා. ඒ වගේම තමයි මාතර පිහිටි මේ දර්ශනීය පුරාවිද්‍යා ස්මාරකය වන මාතර තාරකා කොටුව සැබවින්ම මාතරට ගෙන එන්නේ ඉතාමත්ම අලංකාරයක්. ඉතින් ලන්දේසීන් විසින් 1763 දී කරන ලද තාරකා කොටුව තාරකාවක් හැඩයට නිර්මාණය කරපු නිසා තමයි මේ තාරකා කොටුව ලෙස හඳුන්වන්නේ. නිල්වලා ගඟට ඔබෙන් වූ විශාල බලකොටුවක ආරක්ෂාවට තමයි මේ කුඩා තාරකා කොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අතීතයේ අපේ රටට සිදු වුණා විවිධ බටහිර ජාතීන්ට යටත් වෙන්නට. ඉතින් පෘතුගීසීන්ගෙන් පසුව ලංකාවට පැමිණි ලන්දේසීන් විසින් මුහුදුබඩ පළාත් පාලනය අල්ලා ගැනීමෙන් පසු මුහුදට මායිම්ව ඇති ප්‍රධාන බලකොටුවට රට තුළින් ප්‍රහාර එල්ලවීම වැළැක්වීම සඳහා එය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක උපක්‍රමයක් ලෙස තමයි මේ තාරකා කොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ප්‍රාදේශීය පාලකයෙකු වූ ඔරුකෙම මුහන්දිරම්ගේ ප්‍රධානත්වයෙන් මෙම තාරකා කොටුව ඉදි කරලා තියෙනවා. ඉතින් මේ කොටුව සුවිශේෂී නිර්මාණයක්. මෙය නිර්මාණය කරලා තියෙන්නේ අහසේ පායන තාරකාවක් හැඩයට. ඉතින් තාරකාවක් හැඩයට නිර්මාණය කරපු මේ කොටුවේ හැම මුල්ලකම කාලතුවක්කු දෙක බැගින් කාලතුවක්කු 12කින් මෙහි ආරක්ෂාව තර කරලා තිබුණා. ඉතින් ඔබට මා මුලින්ම කිව්වා මුහුදාසන්නයට වෙන්නට ඉදි කරපු ප්‍රධාන කොටුවේ ආරක්ෂාවට තමයි මේ කොටුව නිර්මාණය කරන්නේ. ඉතින් මේ ප්‍රධාන කොටුවට ගොඩබිමින් පැත්තෙන් එල්ලවන සියලු ප්‍රහාර වළක්වන්නට සමත් විදියට තමයි මේ කොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම කොටුව වටේට මීටර් 3ක් ගැඹුරු දිය අගලකින් සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නේ. මේ දිය අගල තුල යකඩ උල් සිටෝමින් මිනිකන කිඹුලන් රඳවමින් මෙහි ආරක්ෂාව තවත් තර කරලා තිබුණේ. ඒ වගේම පිටත ඉතා විශාල ප්‍රාකාරයකින් මේ කොටුව ආරක්ෂා කරලා තිබෙනවා. දිය අගලක් විශාල ප්‍රාකාරයක් නිසා මේ කොටුවට පිවිසීම ඉතාමත් දුෂ්කරයි. එසේම කොටු බැම්ම ඉතා ඉහළට ඉදි කරලා තියෙනවා. කොටුවට පිවිසිය හැක්කේ එක් දොරටුවකින් පමණයි. ඒ තමයි මෙහි තියෙන විශේෂත්වය. මේ ප්‍රධාන දොරටුවෙන් විතරයි මේ කොටුවට පිවිසෙන්නට පුළුවන්. කොටුවට ප්‍රකාර බැම්මේ කොන් 6ෙම කවුළු 12ක් තියෙනවා. එම කවුළු වලින් කොටුව වටේ සෑම පැත්තක්ම ඉතාමත්ම හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එක් කවුලුවකින් ඇතුල් පැත්ත මීටරයක් විතර පළලයි. ඒ නිසා එහි ආරක්ෂාව ගැන හොඳ සහතිකයක් තිබෙනවා. ඒ වගේම ඒ වගේ ගැඹුර මීටර 3.5ක් විතර වෙනවා. මේ සෑම කවුලුවකටම විශාල කාලතුවක්කුවක් සවි කළා ආරක්ෂාව තහවුරු කරලා තිබිලා තියෙනවා. මේ නිසා මේ කොටුව තුළ දැඩි ආරක්ෂාවක් තහවුරු වී තිබූ බව පේනවා. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු පසු දෙපස ඇත්තේ සොල්දාදුවන්ගේ කාමර හා ගබඩා කාමර, මැද මිදුලක් සහ නිලධාරීන්ගේ කාමර ඉදි කරලා තිබෙන්නේ කොටුව
ඇතුළට වෙන්න ප්‍රාකාරය අයිනෙන් ආරක්ෂාව තහවුරු වන ආකාරයට. මැදමිදුලේ ලිඳක් තියෙනවා. එහි විස්කම්භය මීටර් 3ක් පමණ වෙනවා. එසේම මැදමුදුලට හා වහලෙන් ගලා යන ජලය ක්‍රමානුකූලව ජල ප්‍රවාහන ක්‍රමයක් අනුව පිටතට ගලා යාමට සලස්වා තියෙනවා. ඉතින් මෙහි තිබෙන අතීත ආරක්ෂක තාක්ෂණය හරිම අපූර්වයි. ඉතින් අද වගේ ගොඩක් දියුණු යුද උපකරණ නොමැති කාලේ ආරක්ෂාව සලස ගන්න මිනිසා මොනතරම් කැපවීමක් කරලා තියෙනවද කියලා මේ කොටුව අධ්‍යයනයේදී ඔබට ඉතාම මනාව වටහා ගන්න පුළුවන්. අද මේ වගේ ස්ථානයක් එක බෝම්බ ප්‍රහාරයකින් විනාශ කරන්න තරම් මිනිසා දියුණු වෙලා තිබෙනවා. නමුත් අතීතයේ බොහොම ශක්තිමත් බලකොටු ඉදි කරමින් තමයි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙන්නේ. ඉතින් මේ ස්ථානයට ආවොත් ඔබට මේ අතීතයේ ආරක්ෂක උපක්‍රම පිළිබඳව ඉතාමත් හොඳ හැදෑරීමක් කරන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ස්ථානයේ තිබෙන කෞතුකාගාරය හරහා බොහෝ අතීත තොරතුරු නරඹන්නත් ඔබට අවස්ථාව උදා කරලා දෙනවා. ඒ වගේම අවසනාවකට ඒ කෞතුකාගාරය තුළ තිබෙන දේවල් රූපගත කරන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසා ඔබට ඒවා පෙන්වීමට හැකියාවක් නැහැ. ඉතින් ඒ වගේම මේ ඓතිහාසික ස්ථානයේ තිබෙන සුන්දරත්වයේ කිසිම අඩුවක් නැහැ. ඉතාමත්ම සුන්දර ස්ථානයක්. ඉතින් ඔබට මා මුලින් සඳහන් කර පරිදි මේ කොටුවට පිවිසිය හැක්කේ එක් දොරටුවකින් පමණයි. ඉතින් මේ කොටුවට පිවිසෙන දොරටුවේ ඇති දැවමය දොර ඉතාමත්ම සුවිශේෂී එකක්. මේ දොරේ කොටසක් ස්ථාවරව තිබෙන අතර අනිත් කොටස හැකිලියා හැකි ආකාරයටයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඉහළ ඇති ලීවරයක් මගින් මෙම පාලම හකුලන අතර එවිට කොටුවට පැමිණිය නොහැකි වේ. මෙය එකල යොදාගත් ඉතා ආරක්ෂිත යාන්ත්‍රික පිවිසුමක්. කොටුවේ පිවිසුම් දොරටුවෙන් ආරක්කුවේ ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනය වූ VOC යන්න දැක්වේ. ඉතින් ඔබට මතක ඇති ලංකාවේ මේ VOC යන්න සඳහන් වූ භාණ්ඩ සඳහා ඉතාමත් ඉහළ එල්ලුමක් තිබිච්ච යුගයක් තිබුණා. ඒ වගේම ඒ VOC ලකුණට පහලින් දැක්වෙන්නේ රවුඩ් ෆන් එක් බලකොටුව යන්නයි. එය එකල සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නමයි. එයට පහලින් පසුව දැක්වෙන්නේ එකල ලන්දේසි ලාංඡනයයි. එම ලන්දේසි ලාංඡනයේ දෙපස සිංහ රූප දෙකක් තියෙනවා. ඊටත් පහලින් කොටුව ඉදිකළ වර්ෂය වන 1763 යන්න සඳහන් වගේම ආණ්ඩුකාරවරයාගේ නමේ මුල් අකුරු වන LJVE යන්නත් සඳහන් කර ඇත. මාතර තාරකා කොටුව කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනවා. එය නැරඹිය හැකි බොහෝ පුරාවිද්‍යාත්මක දේවල් වලින් සමන්විතයි. ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම ප්‍රදේශයේ මිනි ඇතිලියෙන් හමු ඇටසැකිල්ල විශේෂම කෞතුක භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා මේ කෞතුකාගාරය. ඉතින් එය අවුරුදු 4000ක් පරණ හෝමෝසේපියන්ස් මානවයෙකුගේ ඇටසැකිල්ල. ඉතින් මේ සුවිශේෂී දේවල් සියල්ලම ඔබට මාතර තාරකා කොටුවට පැමිණ නැරඹිය හැකියි. ඉතින් විවේකී දවසක දරුවොත් එක්කම ඇවිල්ලා මේ තාරකා කොටුව නරඹන අතරේ මෙහි තිබෙන කෞතුකාගාරය නරඹන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වැඩසටහන මාතර පුරෝරේ සිට ඔබට ගෙන ආ මම උමේෂ් මේනක අබේනායක UME TV වෙනුවෙන් අපි ඔබෙන් සමුගන්නවා තවත් මෙවන් වැඩසටහනකින් අපි හමුවන බලාපොරොත්තු වෙන්. එහෙමනම් ඔබ සියලු දෙනාටම සුභම සුභ දවසක්. ස්තුතියි.